හොඳයි එහෙනම් අද අසාලෙවීමට දෙන්නේ අර ගිය සතියේට කලින් සතියේ අපි වාක්‍යයක් දුන්නනේ මේ ගිය සතියේ නේද ඡේදයක් දුන්නා රුංකඩ කපන්නාගේ ඡේදය නෙවෙයි ඊට පස්සේ දීපු ඡේදය අන්න ඒ ඡේදයෙන් තමයි අසාලෙවීමට වචන දෙන්නේ රුංකඩ කපන්නාගේ ඡේදයෙන් අපි ඉතින් ඉවරයි නේද ඒක ගොඩක් වැඩ කරා ගෙදර වැඩ කරා ඊට පස්සේ තිබෙන ඡේදේ වාර මතකයි මම පෙන්නන්නම් මේ ඡේදේ හරි බලමු අපි නේ මෙන්න මේ පුතේ මේ තියෙන පාන් වම්බල් මේ ඡේදයෙන් තමයි අසාලෙවීමට වචන දෙන්නේ අද වචන දෙකේ වාලිය මේ වචන දෙකේ වාලිය හරි එහෙම බලමු අපි එන විදියට දෙමු හොඳට බලාගන්න පාළු අම්බලම බලාගන්න හොඳයි අම්බලම් වත්තේ කුරුම්බා මේ ඊළඟ නායකයා ඒ වගේ වචන දෙන්න කල්ලල් කෙලිසෙල්ලා කෙලිසෙල්ලා එක වචනයක් නේද එක වචන හරි හොඳට බලන්න හොඳයි එහෙනම් අපි ලියමු නේද හරි හොඳයි ඒක ඔයාලා මේ බලන්න එපා පුතේ හොඳද පොත් බලන්න නේද අපි තනියම ලියන්න දැන් පළවෙනි එක ලියන්න අංක පහක් දාගන්න පළමු එක පාළු අම්බලම පාළු අම්බලම පාළු අම්බලම ඊළඟ නායකයා කෙලිසෙල්ලා තරක මොකද්ද පළවෙනි පාළු අම්බලම ඊළඟ නායකයා කෙලිසෙල්ලා දෙවනි වචනේ මොකද්ද දෙවනි වචනේ ඊළඟ නායකයා
තුන්වෙනි එක කෙලි සෙල්ලම් එක තනි වචනයක් හතරවෙනි එකට වාක්‍යයක් දෙන්න හරි මෙන්න වාක්‍ය ළමයින්ට බෙදා දෙන්නේ මා විසිනි 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 හරි අවසාන වාක්‍ය වාක්‍යයක් කියමු අපි දිනපාලද මා සමග එයි 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 අද පළවෙනි වාක්‍ය මේ වචන දෙකක් නේද පළවෙනි එක හොඳට බලන්න ඔයාලා අක්කු මෙහෙම නිවැරදිව බලන්න පුතේ පුතේ අර පාළු අම්බලම පාළු මූර්තජ පාළු අම්බලමක් මෙහෙමයි ලියන්නේ පාළු අම්බලමක් මෙතන දාන්ත ජලයන් මෙතන මූර්තජ ලුයන් දෙක ඊළඟ නායකයා ඊළඟ නායකයා සංඤක ගයන් වෙනවා නේද සංඤකද ඊළඟ නායකයා පුත තුන්වෙනි එක දුන්නේ කෙලිසෙල්ලම් ඒක තනි වචනයක් කෙලි සෙල්ලම් කෙලිසෙල්ලම් එක වචනයක් හොඳ වචන දෙකක් නෙවෙයි හතරවෙනි එක දුන්නේ ළමයින්ට බෙදා දෙන්නේ මා විසිනි ළමයින්ට ලා උපජලා යන්නනේ නේද ළමා ළමයින්ට බෙදා කියනකොට එක වචනයක් දෙන්නේ තව වචනයක් වෙනවා තේරුණාද මේක වචන දෙකක් වෙන්න ඕන එකට තිබුණොත් වැරදි මකලා ගන්න එහෙම හොදේ හැබැයි මකල හැදුවොත් හරි ගන්න බෑ මකල හදන්න බෙදා දෙන්නේ මා කියන කුටේ තනි වචනයක් විදිහට ගන්න මා විසිනි ඒක වෙනම ලියන්න මා විසිනි මා උරස් කරලා විසිනි මා වෙනම ලියන්න මා විසිනි පහ ජින්නා නෙවෙයි ජිනපාලනේ
දිනපාලද මා සමග එයි දිනපාල 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 ද දයන් ඇඩ් කරන්න නැත්නම් වැරදි දිනපාලද මා මා යන ඇඩ් වෙනවා මා කියන්නේ මම නෙමෙයි මම මා කියන්නේ මම දිනපාලද මා සමග සමග සංජක වෙනවා ගයන්න ඒ ඒ වාක්‍ය දෙකට නැවතීමේ තිකක් තියන්න ඕන නේද හොඳට බලන්න ඔයාලා ඔය දුක් කරන තැන් එහෙම ඒවා අපි අලුතෙන් ඉගෙන ගන්න ඕනේ නේද මා කියන දුවත් වෙනුද දිනපාලද මා සමුද එයි වරද්ද ගන්න එපා වැරදි ගානක් පුතේ මකල හද ලකුණු පහෙන් ඔයාලට දාන්න පුළුවන් बलन වැටිය ඒ කියන්නේ මුතු
අපි වෙරළෙන්නේ නේද මේ මුතු ඇහිඳින්නේ ඒක ටිකක් අම් වටිනාකම වැඩි නේද මේ මුතු පණ වැඩි ඒ වගේම සමහර විට මේ අපේ රට හඳුනන තවත් නමක් තමයි මෙතන ඉන්දිය සයුරේ මුතු ඇටය කියලා ඉන්දියන් සාගරේ මුතු ඇටය මේ වෙරළ වටේම මුතු තිබෙන නිසා තමයි ඉන්දියන් සයුරේ මුතු ඇටය කියලා හඳුන්වන්නේ නේද ඒ වගේම මේක කුඩා රටක් ඒ වගේම ගොඩාක් ලක්ෂණ රටක් පාට පාට මැණික් ජාති පසට යටින් කැටි වෙලා තියෙනවා ඒ කියන්නේ පස යට තියෙනවා පාට පාට මැණික් ජාති නිල් මැණික් රතු මැණික් නේද ඒ වගේ විවිධ මැණික් වර්ග තියෙන වටිනා මැණික් වර්ග අපේ පොළොව යට මැණික් වලට ඉතින් ගොඩාක් ප්‍රසිද්ධ රත්නපුර කුරුමිට නේද ඒ වගේ ප්‍රදේශ හරි महावेली नील वाला गंगा कालू वाला भी कैलनी गंगा महावेली गंगा नील वाला गंगा कालू गंगा वाला भी गंगा कैलनी गंगा लंका भी दिग्गम गंगा महावेली गंगा नहीं मात्र इन पैसे दिए ने गंगा दिए ना नील वाला गंगा कालू तरह दिए ने गंगा दिए ना कालू गंगा वाला देखा लगते थे नहीं इधर पास से अंबलान प्रधान गंगा මේ ගොඩයි මඩයි පොහොර කරයි ගොඩයි මඩයි පොහොර කරයි කියන එකේ තේරුම මොකක්ද අපේ ගොවිතැන පොහොර කරන ගොවිතැනට ඕන කරන පොහොර ලබා දෙනවා දැන් ගොඩ ගොවිතැන් තියෙනවානේ මඩ ගොවිතැන් තියෙනවානේ ඉතින් ගොඩ ගොවිතැන් කියන්නේ ඔය ඉංගු මේ ඉරිංගු වර්ගයක පස්සේ ධාන්‍ය වර්ග තියෙන සාධන මේනේ ඉරි පුරක් එළවලු වගා ඒ වගේ දේවල් වගා කරන එක තමයි ගොඩ ගොවිතැන කියන්නේ ගෝතපුරා මල්ලරගෙන අපට
හොඳ කෙනා. ඒ සීගිරි ලලනාවන් ඔයාලා දැකලා ඇති සීගිරිලු ඒ අය අපේ මල් පොකුරක් විදිහින්නේ නිල් පළසක් එළුවාසේ රුමු රටේ වෙලියාය. අනිල් පාට පැදුරක් එළපුවා කි. එළුවාසේ. එළුවා කියන්නේ මේ එළනවා පැදුරක් කියලා ඔයාලා දන්නවනේ. පළසක් කියන පුතේ මේ පැදුරට වඩා වෙනස් එකක්. ඒක ගොඩක් වෙලාවට ඔය එකක් පළසක් කරන්නේ ගමන් කරන්නේ ලා නිල් පාට පළසක් එළුවා වගේ රුහුණු රටේ කියන්නේ මේ දකුණු ප්‍රදේශයේ හම්බන්තොට මේ අම්පාර අය වගේ ප්‍රදේශවල වේලියාය හරියට නිකන් නිල් පාට පළසක් එළුවා වගේ ඒ තරම් දිගයි මේ අපිට ඇහැට මේ නොපෙනෙන තරම් දුරට ඒ වේලියාය වල විහිදලා තියෙනවා ඒකයි ලිප්පියන් පියගැට පෙළ කැකුවාසේ උඩරට පොඩි ලියදි පෙළ අ පියගැට පෙළ කැකුව වගේ උඩරට ලියදි පෙළ තියෙනවා අ දුම්හිඳ දියලුම ඇලි ගලින් ගලට හැරි හැරි සිහින් සිනිඳු දේදුරු මැද මුතු වැල් වංශා වස් දුම්හිඳ දියලුම ඇලි තියෙනවනේ ඒවා ගලින් ගලට හැලි හැලි යනවා සිහින් සිනිඳු දේදුරු වගේ ඒවයි නැවෙනව නේද වතුර වැටෙනකොට මුතු වැල් වංශා කොහොම අලංකාර මේ මුතු වැටෙනවා වගේනේ බොහොම ලස්සනයි සුන්දරයි කියන එක තමයි එකින් කියන්නේ හිරු දෙවි මුහුදින් නැදි සමනල කන්දට වදි හිරු දෙවි හිරු හිරු මේ දුප්පේ පාන්දර මුහුදින් උඩට මතු වෙලා සමනල කන්දර තමයි මුලික වඳින්නේ එතකොට මුළු ලංකාවම දිගේ මේ ලස්සන ඔන්න එතකොට තමයි මුළු ලංකාවම ලස්සන ඉතින් මේකේ මේ වගේ අපි කවි ටිකේ අර්ථය අපි ඔන්න පැහැදිලි කරා සර් පැහැදිලි කරා දැන් නේද ඉතින් ඔයාලා මේක තව තව පැහැදිලි කරගන්න පුළුවන් ඉතින් මේක හොඳට බැලුවොත් ඔයාලානේ තව තව තේරුම් තියෙන මේ ගොඩක් ලොකු තේරුම් තියෙන කවි පන්තිය අපේ රටක ඉතින් මේක ටියුට් එක මම ඔයාලට දුන්නා නේද අප පසට යටින් යට වී ඇත්තේ මොනවද ටියුට් එක මේක ලැබුණාද ගත්තද මට මත විදිහට මම මේ සැරේ දුන්නේ ඔය ටියුට් එක වෙන්න ඕ පසට යට වී ඇත්තේ මොනවද ඒ වගේ ප්‍රශ්න ටිකක් තියෙනනේ පොළවේ සංසාර බවවත් බව කියවෙන කවිය කුමක් රුහුණු රටේ වෙලියාය කවියේ හඳුන්වා ඇත්තේ කුමක් ලෙස කල් පෙරෙහි සඳහන් දිය ඇලි දෙක නම් කරන්නේ ඉතින් මේ වගේ ප්‍රශ්න ගණනාවක් සහිතව ටියුට් එක ඔයාලට ලැබෙන්නේ නැති නේ හරි ඒ ටිකට ඔයාලා පිළිතුරු ලියන්න තියෙන හොඳද තමට ඔව් ඒ ටිකට ඔයාලා පිළිතුරු ලිව්වට පස්සේ ඒකෙන් අපිට මේ ඒ පාඩම ගැන නේද ලොකු අවබෝධයක් ගන්න පුළුවන් හොඳයි මම YouTube පොඩක් ඔයාලට පෙන්නන්නම් දත්තු ගොඩක් අය ගන්න නැති බලමු අපි ටිකක් ඉන්නවා සරු පොලවක් අපට ඇත්තේ මේ විදිහට යුක්තියක් ඔයාලා ලැබෙන්නේ ඇත්තේ මේ පින්තූරත් එක්කම තියෙනවනේ අර ප්‍රශ්නම තියෙනවා වෙරළ වටා ඇත්තේ කුමක්ද වෙරළ වටා ඇත්තේ කරා ඔව් කරානේ මුතු පරවැටි මාගයක් කරා හරි උත්තර හරියට බලන්න පසට යටින් ඇත්තේ මොනවාද මැණික් නේද ධන නිදාන මතුවන්නේ කොහෙන්ද ඔව් ධන නිදාන මතුවන්නේ කොහෙන්ද බලමු අපි ඔව් මේකෙන් බලන්න පුළුවන් ධන රත්නදීප පොළොව තුලින් ධන නිදාන මතුවේ
ගොඩයි මඩයි කරු කරන්නේ කවුද? ගංගා නේද? හැම කාලයේදීම පොළව දිලිහෙන්නේ කුමන පැහැයෙන්ද? පලා පැහැයෙන් නේද? දෝත පුරා මල් අරගෙන සීගිරියේ සුරංගනාව සිටින්නේ කොහේද? සීගිරියේ ලෙන් දොරකඩ තමයි ඉන්නේ නේද? රුහුණු රටේ වෙල් යායේ කුමක් වගේ? හරියට නිකම් නිල් පළසක් කෙළුවා වගේ. උඩරට ලියදි කුමක් වගේ? ආ පියගැට පෙළක් වගේ. උඩරට පුතේ ලියදි පෙළ හරියට පියගැට පෙළ. ඒ කියන්නේ පඩි පෙළක් වගේ. සිහින් සිනිඳු දේදුණු මැද ගලින් කරට ඇද හැලින්නේ කවුද? දුන් හිඳ දියලුම වගේ දිය ඇලි නේද? මුළු ලංකාවම දිලිසෙන්නේ කවුරු සමනල කන්දට ආපතිද? ඔව් මුලින්ම සමනල කන්දට එන්නේ කවුද වඳින්න? හිරු දෙවි නේද? හිරු හිරු ආයි මේ ඉස් ඇන් අකුරු පුරවන්න තියෙනවා යා කරන්න තියෙනවා ඒ ඊට පස්සේ මේ වෙන වෙනම කවි වල තේරුම් මේවා තියෙනවා නේ මේකක් පොඩ්ඩක් බලමු මේව කවි කොටසින් ලංකාව හැඳින්වීමට යෙදී හැකි තවත් නම් දෙකක් තෝරා ලියනවා ලංකාව හඳුන්වන්න පුළුවන් තවත් නම් දෙකක් මේ තියෙන පුත එකක් ඉන්දියා සයුරේ මුතු ඇටය අනිත් එක තමයි රත්නදීප කියන නම මේ රත්නදීප ඉන්දිය සයුරේ මුතු ඇටය හරි ඊළඟට බලමු මෙහි සඳහන් ගංගා ආරම්භ වන්නේ කුමන කඳු වැටියේ සිට ආව මේ මහවැලි නිල්වලා කළු වලවේ කැරණි ඒවා ආරම්භ වෙන්නේ සමනල කන්දේ ඉඳලා තමයි ඒවා ආරම්භ වෙන්නේ සමනල කන්දේ කවියේ නෑ නමුත් ඒක අපි දන්නවා ගොඩයි මඩයි අනු ගොඩගොවිතැන සහ මඩගොවිතැන වේ ගෝවියා ගොඩගොවිතැනේදී වගා කරන වගාවන් මොනවාද? ආයි පරිසරයටත් අදාළ ප්‍රශ්නයක් වගේ. එතන ඔක වාරය ලියන්න පුළුවන් නේද? ගොඩගොවිතැනේදී මෙතන එළවලු ධාන්‍ය වර්ග වලට ඔන්න මේ ඉරිඟු, පුරක්කන්, මේනේදී තාල නේද? ඒ වගේ. ගෝවියා මඩගොවිතැනේදී වගා කරන වගාවන් නෝ. වී තමයි ප්‍රධාන. තවත් දේවල් අපිට ලියන්න පුළුවන් ওই මඩ ගොවිතැනේදී වගා කරන දේවල්. පලා පැහැය හැම කල්හිම රැඳී දිරන පොළවේ ඉවත දමන දඬුව උද දරුලා යලි පැලවේ මේ ඉවත දමන දඬුව උද දරුලා යලි පැලවේ යන කොටසින් අදහස් වන්නේ කුමක් ඒකෙන් අදහස් වෙන්නේ පුතේ ලංකාවේ පොළවේ ඇති සරුසාර බව ternary අපේ පොළවේ ඇති සරුසාර බව තමයි ඒකෙන් අදහස් වෙන්නේ පොළව ගොඩක් සරුසාරයි කියන්නේ හොඳයි ඊළඟට පලා පහය හැම කල්ලිම රැඳී දිරන පොළවේ යන කොටසින් අදහස් වන්නේ කුමක් ආ ඒ කියන්නේ හැම කාලෙදිම වර්ෂාව සහිත වීම නේද හැම කාලෙදිම පොළ පැහැයෙන් ගස්වැල් ප්‍රාණවත් තිබීම සීගිරියේ මේ ලෙන් දොරකඩ කියන එකේ තේරුම මොකක්ද ලෙන් කියන්නේ පුතේ ගුහාව ගුහා දොරකඩ දෝත යනු කුමක් දෝත කියන්නේ මොකක්ද අත් දෙක නේද අත් දෙක වල දෝතට මල් ගන්නවෙන් කියන්නේ එතකොට අත් දෙකට ගන්නවා කියන්නේ අත් දෙක නිල් පළසක් එළුවාසේ රුහුණු රටේ වෙල් යාය පියගැට පෙළ කැපුවාසේ උඩ රට පොඩි ලියදි පෙළ මෙමෙ ස්ථාන හැඳින්වීමට යොදා ඇති දේවල් දොරන රුහුණු රටේ වෙල් යාය නිල් පළසක් එළුවාසේ නේද උඩ රට පොඩි ලියදි පෙළ කොහොමද හඳුන්වන්නේ පියගැට පෙළ කැපුවා නැත්නම් මෙතන මෙහෙම ලියන්න පුළුවන් නිල් පළසක් කියලා තමයි ඒක හඳුන්වන්නේ උඩරට ලියදි පෙළ හඳුන්වන්නේ පියගැට පෙළ කියලා. මොකද තව එකක් තියෙන සංයක යෙදුණු වචන දෙකක් තෝරා ලියන්න. සංයක මෙතන දුම් ඉඳ තියෙනවා සිනිඳු තියෙනවා නේ. හරි මේ කවියෙන් කියවන දේ මේ කවියෙන් කියවන දේ වල චිත්‍රයට නගන්න. ඒක ඔයාල කරන්න ඇති කියලා හිතනවා. මේ තවත් කවි පොතක් තියෙනවා කවි පන්තිය හොඳින් කියවා පෙර පදේ තෝරා ලියන්න නේද ඔකට පෙර තියෙන පදේ මොකද කියලා මගේ රට ගැන කවි නිර්මාණය කරන්න ඔයාලටත් කවි නිර්මාණය කරන්න අවස්ථාවක් තියෙනවා නේද හරි පුතේ ඒ විදිහට තමයි අපි සිංගල් ටියුබ් එකේ වැඩ අපි කරන්න ඕන හොඳද ඒක අපිට හරි හොඳ පාඩමක් ඒකනේ එතන අපි මේ පාඩම සම්පූර්ණයෙන්ම අවසන් කරලා තියෙනවා හොඳයි අපි
බලමු ඊළඟ කොටස මම ඔයාලට මේ සිංහල වලට කරන්න දෙන ඊළඟ කොටස අපි එක පොඩ්ඩක් කතා කරමු අපිට ගොඩක් වෙලා නැහැ නමුත් බලමු අපි ඊළඟ කොටස කරන්න තියෙන්නේ කියලා ඕකෙන් පස්සේ ඔ ආයිම ගීතයක් තියෙද්දි හොඳද ළමා ගීතයක් අක්කේ අක්කේ අර බලන්නකෝ කියන ළමා ගීතය සර් ඒ පාඩමේ අර ප්‍රශ්න ටික ලියා ගන්න දුන්නද අපිට නෑ 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 ඒක ප්‍රශ්න ටික ලියා ගන්න දුන්නේ නෑ මේ ඒ ප්‍රශ්න ටික ඔයාලා ඩියුට් එකේ තියෙනවනේ පුතේ ඒක නිසා ඒක ගැටුවා හරි මම ඔයාලට පෙන්වන්නම් ඊළඟට අපිට කරන්න තියෙන කොටස මෙන්න මේ ගීතය පුතේ මේ බලන්නකෝ අක්කේ අක්කේ අර බලන්නකෝ වැස්සක් නොවැ ඉන්නේ සංවාදයක් අක්කයි මල්ලි අතර සංවාදයක් තියෙනවා අනේ අක්කයි නංගි අතර අක්කා සම නංගි අතර කතාවක් මේ කතාවක් දෙන්න කතා කරන අක්කේ අක්කේ අර බලන්නකෝ වැස්සක් නොවැ ඉන්නේ මේක මම ගෙදර වැඩක් විදියට එවන්න මේ මොන මේක පොඩි කතාන්තරයක් තියෙනේ ලොකු වැස්සක් කෙනවා අක්කයි නංගි නේද ගෙදර ඉන්නවා නංගි කියනවා අන්න වැස්සක් කෙනවා කියලා මොකද වැස්සක් එහෙමද පෙර තියෙන දේවල් මෙතන තියෙන සුලං තදයි නේද විදුලිය කොටයි එන හඬ පැතිරේ වැස්සකට කලින් ඒව තියෙනවනේ නේ මහ වලාකුලකුත් වෙනවා කළු පාට ආ වී පැදුරේ ඉන්න बाय कर බීලෝ නෙවෙයි ඔය ගොරවන්නේ අහසේ හෙන්න නාදේ අහසේ ගෙන මේ අකුණු ගන්න අතර ටිකක් ගෙට ගනිමු නේ වැලි පොද වැටෙනවා වතුරක් ඉවරයි කලගෙඩිය වතුරක් ඉවරයි අනික අපි ඉඳගෙන ඉතිං මේ ඉක්මනට වතුර ගේන ඕන වැස්සක් එනකොට කොහොමද ගෙදර කලබල වෙනවද නේද හැම ගෙදර මෙහෙමයි වැස්සක් පුර එනකොට අපි කලබල වෙනවා මොකද එළිය තියෙන දේවල් ඔක්කොම ඇතුළට දාගන්න ඕනේ දාර රෙදි නේද ඊට පස්සේ වී දාලා තියෙන ඒවා වේලෙන්න දාලා තියෙන දේවල් ඔක්කොම කියලා ඇතුළට ගන්න අපි හැමෝම කලබල වෙලා ඉක්මනට ඉක්මනට ඒ වැරදි කරන ඒ ටික තමයි මේ කවි පන්ති මේ සිංහල තියෙන ගීතේ මේක මට ඔයාලට දාන්න පුළුවා මම අදම දාන්න හොඳේ ඊට පස්සේ මේකෙන් ප්‍රශ්න ටිකක් තියෙනවා චූටක් බලමු මේක ලියන්න එපා और मैं गीते ये वैसे कुमारा अवस्था में पीली बंद हो तो ना वाली जानो पुरवा वर्षा और साहित्य अवस्था वाक के रखे हैं नेत वी पैदूरा गेटगान में किया ने काट काट तो वी पैदूरा गेटगान ओ ओ मैं प्रश्न ठीक बोला वी पैदूरा गेटगान किया ने काट काट අක්කාට නේ නාගෙන එන්නේ කවරෙක් අම්මා නේද කුඹුරේ සිටින්නේ කවරෙක් මාල්ලි හොඳයි ඔය විදියට ඔය ඔ මේකේ වැඩේ මම එවන්නම් ඔයාලට දැන් මට ඒක මේ දෙට වෙලා නැහැ පුතේ මේ සින්දුව ලියමු අපි ඔක පොඩි සින්දුවක් තියෙන සින්දුව ලියලා ප්‍රශ්න ටිකට පිළිතුරු ලියන්න තියෙනවා එක දෙකම කරන්න නැත්නම් අදම කරන්නත් පුළුවන් හරිද අදම මම වැඩේ දාන්න නැහැට හෙට කරමු අපි හෙට කරමු අපි ඒක සිංහල පොතේ ඒක තමයි අපේ මේ වැඩ ඊට පස්සේ ගෙදරට වලට
ඊට වඩා තව වැඩ ටිකක් තියෙනවා හොඳේ එතනින් එහාට ගිහුව වැඩ ටිකක් තියෙනවා ගෙදර වැඩවලුයි හරි එහෙනම් මම නැවතත් ඔයාලට මේ ලින්ක් එකක් දෙනවා දැන් තා පොඩි වෙලාවකින් ලින්ක් එක දෙනවා එතකොට ඔයාලට එන්න තියෙන්නේ පරිසරයේ පාඩමට තමයි එන්න තියෙන්නේ හොඳේ සිංහල එහෙනම් මෙතනින් අපි අවසන් කරනවා සිංහල පාඩම ඔයාලට පරිසරයේ පාඩමට එන්න විනාඩි 2ක විතර දෙකකින් මම දාන්නම් ලින්ක් ගොඩක් වෙලා දෙන්නේ නැහැ අක්කලා දානවා ඕන වතුර එකක් දෙන්න තීලෙන්න පුළුවන්